බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයේදී විශාල ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලා ඒ ඒ තැන් වලට ගිහිල්ලා බණ භාවනා කළා. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම විනය ඉගෙනගෙන ඊළඟට ඒ නිසමුක්තක ඒ කරුණ පරිපූර්ණ කරලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන 500ක් ස්වාමීන් වහන්සේලා දුර බැහැර ප්‍රදේශයකට ගියා මේ බණ භවනා කරන්න. උන්වහන්සේලා ඉතාමත් උනන්දුවෙන් වීරියවන්තව බණ භවනා කළා. බුදුරජාණන් වහන්සේ උනන්දු කරනවා මහණෙනි අප්‍රමාදී වෙන්න, ඒ නොලබපු මේ නිවන අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න, නොදකපු චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න, මේ වගේ ගුණවත් පිය කෙනෙක් දරුවන්ට මේ ශිල්ප ශාස්ත්‍රය ආදී දේවල් සඳහා උනන්දු කරනවා වගේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය හැමෝම තාම ගෞරවයෙන් අනුගමනය කරනවා. ඉතින් ඒ අනුගමනය කළා වූ මේ ස්වාමීන් වහන්සේලා 500 දෙනා බොහොම වෙහෙස මහන්සි වුණා බණ භාවනා වෙනුවෙන්. හැබැයි භාවනාවේ උසස්ම ප්‍රතිඵලය ගන්න බැරි වුණා. ඒ කියන්නේ අරිහත්ත්වය උන්වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ අරිහත්ත්වය ලබා ගන්න බැරි වුණා. මේ කාරණාව පාදක කරගෙන උන්වහන්සේලා කතා කළා, එහෙමනම් අපි නැවත දෙවුරම් වෙහෙරට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වන්දනමාන කරලා මේ අපේ කමඨහම් පිළිබඳව දෝෂයක් තියෙදෝ කියලා සාකච්ඡා කරලා ඒවා නිවැරදි කරගමු. කවුරුත් ඒකමතිකව මේ කතාවට කැමැති වෙලා පිටත් වුණා. බොහෝ දුර බැහැර ගවගෙන එන්න ඕනේ. ඉතින් මේ කාලය වගේ පායන කාලයක්. ඉතින් මේ කාලයේදී ස්වාමීන් වහන්සේලා මෙහෙ දුර බැහැර ගවගෙන එනවා. එනකොට අතරමඟදී දැක්ක මිරිගුවක්. මිරිගුව කියලා කියන්නේ අපිට ඇහැට පේන එකක්. නමුත් ඒකේ මිරිගුවේදී ඇත්ත දේ නෙමෙයි. ඈත මුදුවට සස්ත්‍රයක වතුර තියෙනවා ආදී වශයෙන් පේනවා. නමුත් එතෙන්ද ගිහින් බලපුවහම එහෙම එකක් නැහැ. මේ මිරිගුවේ ස්වභාවය. මේ මිරිගුව දැක්කා. දැකලා ඉවරලා ඉතින් හේතුවා එනං ඈතට යනකොට සස්ත්‍රයක ඇති ගිහින් බලනකොට නැහැ. එහෙත් ඒ වගේම වේලිලා ගිහින් කර වෙලා. ඉතින් ඒ අනතුරුව මේ මිරිගුව පිළිබඳවම උන්වහන්සේලා මෙනෙහි කර කර ආවා. සංසාරය කියන දේත් ඒ වගේමයි. අපේ ජීවන ගමනත් එහෙමයි. අපි යම් දේවල් මේ බලාපොරොත්තුවෙන් සංසාරයේ එක එක ජීවිතයන් වලින් තව තව ජීවිතවලට පත් වෙනවා. හරියට මිරිගුවක් වගේ. දැන් විදර්ශනා වැඩමින් ආවේ. මෙහෙම වැඩමින් එන මේ ස්වාමීන් වහන්සේලා මේ කණ්ඩායම දෙවුරම් වෙහෙරට ඇතුල් වුණා. ඇතුල් වෙන වෙලාවේදී මහා ධාරානිපාත වහින්න පටන් ගත්තා. මහා ධාරානිපාත ආකාරයෙන් වහින්න ගත්තා. ඉතින් ඒ වෙලාවේ භාගතුන් වහන්සේ දකින්නවත් යන්න බැරුණා. තාම අගුපිළිවෙල. මෙහෙම අගුපිළිවෙල ඉන්න මේ ස්වාමීන් වහන්සේලා මේ වහින ආකාරය දැක්කා. මහ විශාල වැහි බිඳු වැටෙනවා. විශාල ප්‍රමාණයක් වැටෙනවා. වැටෙන වැහි බිඳු වලින් පෙන බිබිල් හැදෙනවා. ඒ පෙන බිබිල් විනාශ වෙවි අතුරුදහන් වෙලා යනවා. මේ කාරණාව දැක්කා. මේකමයි දැන් මෙනෙහි කළා. මේ වෙනකොට චිත්ත සමාධිය හොඳට හැදිලා තිබුණා. මේ දේ මෙනෙහි කර කර එතනදී දෙවුරම් වෙහෙරේ දැන් මේ අගුපිළිවෙල ඉන්නවා. භාගතුන් වහන්සේ දැක්කා මේ පිරිස 500 දෙනාගේම හොඳට නුවණ මොහොරලා නුවණ මොහොරා ගිහිල්ලා ධර්මය අවබෝධ කරගන්න සුදුසු තැනටපත් වෙලා ඒ කාරණාව දැනගෙන භාගතුන් වහන්සේ ඕභාසයකින් මේ පිරිස හැමදෙනාටම ඉදිරියේ ඉන්න ආකාරය පෙන්වන් කරලා කුඩා ධම්මපද ගාථාවකින් මාතෘකා සහිතව මේ පිරිසට ධර්ම දේශනා කළා. මේ මිරිගුව පිළිබඳව ආවජනා කරලා බලන්න, දීපබෝලට මේ ජීවිතය ආවජනා කරලා බලන්න, සංසාර ගමන මේ වගේ තමයි කියන මාතෘකාව යටතේ බුදුජාණන් වහන්සේ මේ ලෝකය පිළිබඳව විස්තර දේශනාවක් දේශනා කළා. ඉතින් ඒ දේශනාව ශ්‍රවණය කළා වූ ස්වාමීන් වහන්සේලා හැමදෙනාගේම චිත්ත සමාධිය ඇති වුණා. ඉතින් ඒ වෙලාවේ දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ පාලි වශයෙන් දේශනා කළේ යතා බුබ්බුලුකං පස්සේ යතා පස්සේ මරීචිකං ඒවං ලෝකං අවෙක්කෙන්තං මච්චුරාජං නපස්සතේති.
බුදුරජාණන් වහන්සේ දේශනා කළන්නේ දියබුබුල් ආකාරයටද ඒ වගේම මිරිඟුව ආකාරයටද මේ ලෝකය ආවජනා කරන කෙනාට මරු රජු එහෙම නැත්නම් මාරයාට දැක් ගන්න අමාරුයි යම් කෙනෙක් මිරිඟුව ආකාරයෙන් දකිනවා නම් ලෝකය දියබුබුල් ආකාරයෙන් දකිනවා නම් ලෝකය මේ කියන්නේ පංචස්කන්ධ ලෝකය අන්න ඒ කෙනාට ඒ කෙනාව මාරයාට විෂය වෙන්නේ නැහැ මාරයාට ගොදුරු කරගන්න බැරි වෙනවා මේකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඉතින් ඒ දේශනාව ශ්‍රවණය කළා ඕ ඒ ස්වාමීන් වහන්සේලා 500 දෙනාටම මේ දේශනාව සමගම උන්වහන්සේලාගේ සමාධිය ගැඹුරට ගියා විපස්සනා අවබෝධිය ගැඹුරට ගියා දෙවුරම් වෙහෙරේ භාග්‍යවතුන් වහන්සේ දැක් ගන්නට පෙර ආටවම අරිහත්ත්වය සාසච්චර ගන්නට ලැබුණා දැන් ඒ වගේ එදා භික්ෂුන් වහන්සේලා බොහෝම වෙහෙස මහන්සියලා මේ ධර්ම අවබෝධය වෙනුවෙන් කටයුතු කළා අද ස්වාමීන් වහන්සේලාත් ඒ වගේ කටයුතු කරනවා යම් දවසකදී අපිට මේ ප්‍රතිඵල අනිවාර්යෙන් පරිපූර්ණ භාවයටපත් වෙනවා ඒ දක්වාම අපි මේ උත්සාහයත් නොහැර දිගට ඒ උත්සාහය පවත්වා ගන්නට අපි අධිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕනේ